වින්දනයේ සුදුරු ඉසව්ව ලක්සර. මිනිස් සමාජයේ නිවැරදි කරන්නට ශුද්ධ වූ බයිබලයේ පැවසූ අගනා කතන්දර යනිත් ගුවනී මුසුවේ ලක්සර. දැබල් සහෝදර සහෝදරියනි, ඔබ හැම දිනාටම ජේසු පිටයි. අපි අද මෙනෙහි කරන්නට යන්නේ ක්‍රිස්තුන් වහන්සේ වදාළ වපුරන්නා පිළිබඳ කතාන්තරය. උන්වහන්සේ කිව්වා වපුරන්නෙක් බීජ වපුරන්නට ගියා. ඔහු බීජ වපුරන කල ඒ සමහර බීජ වැටුණා මග දිගේ. ඉතින් ඒවා කුරුල්ලෝ ඇවිල්ලා අහුලගෙන කාලා විනාශ වෙලා ගියා. තවත් බීජ සමහරක් වැටුණා ගල් බිමේ. ඒවා පැලවුණා, නමුත් කිසිම දියසීරාවක් නැති නිසා වියලිලා ගියා. තවත් සමහරක් වැටුණා කටුපැල අතරේ. මේ කටුපැල මේ බීජ පැලත් එක්කම හැදිලා වැඩිලා කටුපැල මේවා යටපත් කරලා දැම්මා. සමහර බීජ වැටුණා සරු බිමේ. ඒවා පැලවුණා. ඒවායි එකකින් සිය ගුණයක් අස්වැන්න ලැබුණා කියලා උන්වහන්සේ කියලා. දැන් මේ උපමාවෙන් උන්වහන්සේ අපිට කියන්නේ මේ බීජ තමයි දෙවියන් වහන්සේගේ වචනය. මේ දෙවියන් වහන්සේගේ වචනය නැත්නම් ධර්මයේ යහපත් දේ අපේ කනට ඇහුනම සමහර විට එහෙම්මම ඒක නැති වෙලා යනවා. සමහර වෙලාවට අපි ධර්මය අහනවා, නමුත් ඒ ධර්මය අපේ හිතේ තැම්පත් වෙන්නේ නැහැ. මොකද දියසීරාවක් නැති නිසා. නමුත් මේ ධර්මය පළදරන්නට නම් සරු බිමක් තියෙන්නට ඕන. ඒකෙන් අදහස් කරන්නේ අපි ජීවිතය ඇතුළට ගන්න ධර්මය අපේ ජීවිතයේ තැම්පත් කරගෙන අනිත් අයට ප්‍රයෝජනයක් වන පරිදි, ඵල ප්‍රයෝජනයක් ඇති පරිදි ප්‍රයෝජනයට ගැනීමේ අවශ්‍යතාවය. ඒ නිසා ඒවා මෙනෙහි කරලා, ඒවා හදාරලා, ඊට පස්සේ එයින් අනිත් අයට ප්‍රයෝජනයක් වන පරිදි ප්‍රයෝජනයට ගැනීම තමයි උන්වහන්සේ අදහස් කරන්නේ. ජේසු පිටයි. බයිබලයේ කතන්දරේ ඔබට කීවේ ගරු සිරිල් ගාමිණී පියතුමා. වින්දනයේ සුදුරු අඩවිය ලක්සර.